वेदिकावे इन्न कोलंब महानगर सभावे अपे पक्षे जनता मुक्ति पेरमुने नागरिक मंत्री एवगेम अपे पक्षे जनता मुक्ति पेरमुने नीति कटयुतु वल नायक अपे पक्षे नीति कटयुतु सैम कटयुत्त करीम मदियत्त वन एवनवेन कटयुतु करन आदरणीय सुनील वटकल सहोदरया एवितरक नेमेई मेवर बसवायर पलास सभावट कोलंब दिस्त्रिक्केन विशेषयेन मे कोलंब नगर सभा सीमावे कोलंब नगर सभा बल प्रदेशे आसन पहाकट नायकत्वयेन देमिन अनेकुत सहोदरुन ए आसन पहातुल इन्न मे वेदिकावे इन्न अनेकुत सियलुम सहोदरुन्टत् नायकत्वय लबा देमिन एवगेम चलने पैगने आयुक्त असाधारण लक्ष्य तमुनाट शक्ति धैर्य लबादेन आदरणीय सुनील वटकल सहोदर अवसर एवं वेदिकावे सहोदर वरुण एवगेम मोहतकट कालीन तमुनाशला आदरणीय वनाद मुल्ले तमुनाशला गटिला मैं अरगले इधरेट गेनियन अरगले धैर्य सफेन सुनील यदू सियनुम प्रमुख पेले सहोदर सहोदरी अंगे एवगेम जनता हेमोगेम अवसर माध्यम तमुनास मोहतकट कलिंग अयन रचिन्न पत्तुक एवगेम मल्लडी पत्तुक सुनील वटकल सहोदर आट हय्यंग अपुडी सुनील सहोदर सुनील पटले सुनील वनाथ मुल सुनील सहोदर अटम कथा सुनील अपन तमुनासोनी विनता कारण इवर विनता वेड़ीन ඒක කියලා ඉවර වුණාට පස්සේ මම ඒ කියන දේ කරන්න දැන් හැමෝම පොඩ්ඩක් ලෑස් වෙලා ඉන්න ඕනේ. එකඟයි. අපි තමුන්නාන්සලා නායකත්වය දෙනවා සටනට මේ අරගලයට අපිත් එක්ක එකට ඉන්න පොඩි වැඩක් තියෙනවා. වැඩේ මේකයි. මේ සිද්ධිය වුණාට පස්සේ සිද්ධිය කියන්නේ මොකක්ද? මේ ගෙවල් බිඳ දාමලා කඩා දමලා යන ක්‍රියාවලිය පටන් අරගෙන ඊට පස්සේ මෙතන සටන අරගලය පටන් අරන් ඒක විධිමත් ප්‍රමාණිකූලව සංවිධානය කරලා නායකත්වයේ දීලා ඉදිරියට ගෙනියනකොට මානව හිමිකම් කොමිසමේ ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගෙනිහිල්ලා මේ සටන අරගෙන යනකොට එයාසේ සුනිල් අයියත් පාරගෙන මේ ගෙනාවට පස්සේ මහින්ද රාජපක්ෂගේ කැබිනට් එකේ ඇමති කෙනෙක් කවුද කලින් අපිත් එක්ක හිටපු එක කවුද විමලයා विरोधी प्रकाश करना අද වනාත මුල්ල ප්‍රදේශයේ මෙරටේ නීතිඥයෝ බිහි කරලා තියෙනවා මෙරටේ වෛද්‍යවරු බිහි කරලා තියෙනවා මෙරටේ කලාකාරයෝ බිහි කරලා තියෙනවා මෙරටේ උගත්තු බිහි කරලා තියෙනවා මාධ්‍යවේදීන් බිහි කරලා තියෙනවා ඒ සියලු දෙනාටම මේ ආණ්ඩුවේ මේ කැබිනට් ඇමතිවරයා කරේ දවන්ත අවමානයක් අපි කියනවා විමල් විරංශකෙන් ඉල්ල අස්කරගනින් උඹේ ප්‍රකාශය මේ ජනතාවගෙන් සමාව ඉල්ලපන් කියලා අපි විමල් විරංශට කියනවා කුඩු දේශයක් කියලා දෙනවා. කවුද යකෝ කුඩු ගෙන්නන්නේ? කවුද කුඩු ගෙන්නන්නේ? කන් ඇන්දෙන් බොනා ඇති. පොඩක් ගහන ඇති. අපි ඒක අනුමත කරනව නෙමෙයි. ඒක වෙනම දෙයක්. කවුද කන්ටේනර් ගණන් කුඩු ගෙන්නන්නේ? ඒවා නිදහස් කරන්න බලපත්‍ර නිකුත් කරන්නේ ලියුම් දෙන්නේ කොහෙන්ද? අග්‍රාමාත්‍ය කාර්යය. මට යාළුවෙක් කිව්වා වේදිකාවල කියන්න කියලා කුඩු තොග වශයෙන් ඕන්නම්
අක්‍රමාත්‍ය කාර්යාලයෙන් විමසන්න සිල්ලරේට ඕනනම් දෙමට කොට අවට මේ දින පොලිසිවල ඔයසි වාතුරු ගෙවිලන්නේ කියලා. ඒක කියන්නේ කියලා. දෙවෙනි හුව ලෑස්ති. ඉමල් විරුවන්සේගේ හුව දැන් ඉවරයි. දැන් දෙවෙනි හුවට ලෑස්ති. මේ ස්ටේජ් එක මෙතන ගහද්දි ඔයාලා දන්නවා මේක සුනිල් වටකල සහෝදරයා නීත්‍යානුකූලව අවසර අරගෙන අදාළ බලපත්‍ර සියල්ල ලෑස්ති කරගෙන මැතිවරණ කොමසාරිස්තුමාගේ අවසරය ඇතුව ඒ සියලු නීත්‍යානුකූල තත්ත්වයන් සම්පූර්ණ කරලා තමයි මෙතන වේදිකාවෙන් ඉන්නේ මේක බලාගෙන ඉන්න බැරුව මේක දරාගෙන ඉන්න බැරුව දෙමඩකොඩ පොලිසියට ආව බලපෑම් දෙමඩකොඩ පොලිසියේ ඕසි මහත්තයාට ආව බලපෑම් බුරල්ල පොලිසියට ආව බලපෑම් මේක දෙමඩකොඩ පොලිසියේ ප්‍රශ්නයක් නෙමෙයි ඊළඟට බුරල්ල පොලිසියේ ප්‍රශ්නෙකුත් නෙමෙයි මේ අවට පොලිසිය මහත්තුරු මේ ඇවිල්ලා ඉන්නාගේ ප්‍රශ්නෙකුත් නෙමෙයි ඊයල දේශපාලඥ ආණ්ඩුවේ බලධාරීන් පොලිසිය ඊයල ලොක්කන්ට බලපෑම් කරා මේ ස්ටේජ් එක අයින් කරන්න කියලා සුනිල් වටකල සහෝදරයාත් තමුන් නාන්සේලාත් නීතියට අනුව මැතිවරණ කොමසාරිස් එකේකද වෙලා මේක රැක්කා ඒ රැකීම වෙනුවෙන් අර අනදීපු දේශපාලඥයන් දෙරෙහිව දවන්ත ඌවකින් සංග්‍රහ කරන්න කියලා මම තමුන් නාන්සේලාගේ උල්ලාසෙ තුන්වෙනි එක අද ඌ කියන්නේ पुलिस माध्य प्रकाश के आउट वंदमा नौ गोला तो भाई क्या है हाँ पुलिस माध्य प्रकाश के वंदमा पुलिस माध्य प्रकाश के आए क्या नहीं गिरवे आंडवे नीला देना खड़दासी किया आंडवे नीला देना कोला क्या नहीं किया नहीं देशभाल अज्ञो नीला देने वक्त किया नहीं පරීක්ෂණ කරලා නිරීක්ෂණ කරලා නිගමන නෙමෙයි ඒව නෙමෙයි දැන් මේකට පරීක්ෂණයක් කරනවා කිව්වනේ රටටම ඇඳ ගහලා ලෝකෙටම අඳ ගහලා අඳ බෙර ගහලා කිව්වා තොරතුරු දිනනවා සුනිල් අයියා පැහැරගෙන ගිය එකට පරීක්ෂණයක් කරනවා කියලා කිව්වනේ කොහොම පරීක්ෂණේ කොහොම ප්‍රතිපල ලාල්කාන්ත උදේ 10 ඉඳන් මේකේ කරගුණා කියලා කිව්වා ඇත්තට මම උදේ 10 ඉඳන් ගියේ නෑ මම වැඩේ සිද්ධුනාට පස්සේ සුනිල් වට කළා කවුරුහරි මට කිව්වා එතකොට මම අහවයි ඒක වෙනම දෙයක් ආවට පස්සේ මම ඉස්සෙල්ලාම හම්බුනේ අනුරසේනා නායක මහත්තයා තමයි ඉතින් හිටපු සහෝදරු දකින්න ඇති එයා පාරේ මැද හිටියා අර මැදට වෙන ඔයගොල්ලෝ ඒ වෙනකොට අයිනි මං එයාගෙන් අහුවා මොකද්ද දැන් ඔයා මෙතන කරන්නේ මොකද්ද මේ ප්‍රශ්නේ ඉතින් කව නෑ නෑ මන්ත්‍රීතුමා මම විනාඩි 45 න් ගෙනල්ලා දෙනවා මට එවලම කල්පනා වුණා යකෝ මුගේ ගෙදරද සුනිල් අයියා ඉන්නේ කියලා එවලම මතක් වුණේ ඒක. එයා කියනවා මට මන්ත්‍රීතුමා කලබල කරන්න එපා තමුන්නාන්සලා දැන් මෙතෙන් ඇවිල්ලා ඉන්නවා. හරි මම විනාඩි 45 න් ගෙනලා දෙනවා. අපි ඒක රෙකෝඩ් කරපුවා තියෙනවා අපි ළඟ. ඒක රෙකෝඩ් කරපුවා අපි ළඟ තියෙනවා. CID එක වැහි වැහලා හිටියා. පොලිසිය හැමතැනම හිටියා. ඔක්කොම රෙකෝඩ් කරා. හැම මිනිහෙක්ගේම ෆොටෝ ගත්තා රෙකෝඩ් කරා. මතක තියාගන්නilla. අපි රෙකෝඩ් කරපුවා තියෙනවා. ඒ වෙයි මොනවද තියෙන්නේ? පොලිසිය ලොක්කා කියනවා මොකද? මම විනාඩි 45 ගෙනත් දෙනවා මා විශ්වාස කරන්නේ ඔයගොල්ලෝ මා විශ්වාස කරන්නේ අපිට ඇති විශ්වාසයක් නැහැ ඇත්තටම ඒක වෙනම කාරණයක් හැබැයි කිව්වා එහෙම කිව්වේ නැහැ කියන්නේ බෑනේ එහෙනම් එයා දැනගෙන හිටියා කොහෙද ඉන්නේ කියලා එයා දැනගෙන හිටියා කවුද ගෙනිච්චේ කියලා එයා දැනගෙන හිටියා කොයි ප්‍රදේශයක ඉන්නේ කියලා නැත්තම් කොහොමද කියන්නේ විනාඩි 45 ගෙනත් දෙනවා කියලා එහෙනම් ඒගොල්ලෝ තමයි මේක කරේ මේක කරේ වෙන කවුරුත් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ කියන ආරක්ෂක ලේකම් මේවල තමයි මේ වැඩේ කරේ පළවෙනි වතාවට ගෝඨාභය රාජපක්ෂවත් ආරක්ෂක ලේකම්වරයත් හමුදාවත් පොලිසියත් වනාජමුල්ලේ ජනතාව මහා පාරේදී දනගස්සලා ජයග්‍රහණයක් ගත්තා කියන එක අපි කියන්න ගන්නවා මේක කලින් මේවා වෙලා නැහැ බාරගෙන ගිය මිනිස්සු ආපහු ආවෙ නැහැ මේ මාධ්‍යවේදී මහත්තුරු ඉන්නවා ඔයගොල්ලෝ දන්නවා
අදටත් අතුරු දහන් වෙච්ච මාධ්‍යවේදීන් ඉන්නව පැහැරගෙන ගියපුවා හැ අදටත් ඒ පැහැරගෙන ගියා මාධ්‍යවේදී මහත්තයාගේ නෝනා දරු හැමදාම අරගල කරන උද්යෝගසන කරන සමහරු අද වෙනකන් ආගියක් නැහැ සමහරු අඩි 6ක් පොළව යට ඉන්නේ මහා බලවත් අය හැබැයි ඒ පැහැරගෙන යෑම වලදී ඒ මාධ්‍යවේදීන්ගේ සමාජයට जन अरगल जन सटन जन बल गोडना जनता राजपक्ष එකක් තමයි වනාදේ මේ සිද්ධියෙන් පස්සේ ඒගොල්ලන්ට තියෙන ලොකු බලයක් හරිද ඒගොල්ලෝ දැන් මෙතන දාන්නේ මොකද්ද යකඩ සබත්වේ බලය යා නිලධාරි ආරක්ෂක ලේකම් ගැන නිලධාරි රජයේ සේවකේ අමාත්‍යාංශක ලේකම් ගැන අමාත්‍යාංශවල ලේකම්ලා ඇවිල්ලා ජනතාවට තග දාන්න බෑ ඒව කරන්න බෑ පහුගිය කාලේ කොටි දෙක්ක තිබුණු යුද්ධේ අරගලේ නිමා වෙච්ච නිසා මේගොල්ලෝ හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ කියන ඔක්කොම ජනතාව අහන්න ඕනේ කියලා. ඒගොල්ලන්ට ඕන විදියට ජනතාව හුස්ම ගන්න ඕනේ කියලා. ඒගොල්ලන්ට ඕන විදියට ජනතාව ගමන් බිම යන්න ඕනේ කියලා. ඒගොල්ලන්ට ඕන විදියට ජනතාව අඳින්න ඕනේ කියලා. ඒගොල්ලෝ කියන විදියට ජනතාව ඔක්කොම අහගෙන ඉන්න ඕන කියලා ඒගොල්ලෝ හිතනවා. ඒගොල්ලන්ට නීතියක් වැඩක් නැහැ. අද මිත්‍රවරු මේ රටේ අපි නීතිය ස්ථාපිත කරගන්න ඕන නීත්‍ය අනුකූල වටපිටාවක් දිනා ගන්න ඕන අද නීතිය වල්වැදලා තියෙන්නේ කොටාවේ රාජපක්ෂට බෑ මැතිවරණ වේදිකාවට නැගින් ඒක නීති විරෝධී කොටාවේ රාජපක්ෂ අමාත්‍යාංශික ලේකම් ගැනීම එයාට බෑ චන්දරසීම් වලට යන්න එයාට බෑ දේශපාලනේ කතා කරන්න එයාට එහෙම හිතයක් නැහැ එහෙම හිතයක් අපේ නීතියේ නැහැ ආණ්ඩුක ව්‍යවස්ථාවේ නැහැ ආයතන සංග්‍රහයේ නැහැ ප්‍රශ්නේ තියෙන්නේ මේකයි සාධාරණ මැතිවරණයක් තියනවා කියලා මැතිවරණ කොමසාරිස් කියනවා දැන් මැතිවරණ කොමසාරිස් මොකද්ද ගෝඩාභය රාජපක්ෂ නීති විරෝධී වැඩක් කරාට පස්සේ උදේගම්මන්බිල නීති විරෝධී වැඩක් කරගත්තට පස්සේ මැතිවරණ කොමසාරිස් මොකද්ද කරේ මොකුත් නැහැ ඒ කියන්නේ මැතිවරණ කොමසාරිස් බෑද අපි මැතිවරණ කොමසාරිස් තුමාගෙන් ඉන්නවා කරුණාකරලා නීතිය ක්‍රියාත්මක කරන්න බැරි නම් නම්බු පිටින් මැතිවරණ කොමසාරිස් නම කාර්යාලය ඉදිරි කරලා තියලා තමුන්නාංශයේ මැතිවරණ කොමසාරිස් කමෙන් කරුණාකරලා ඉල්ලලා අස්වෙන්න කියලා අපි මැතිවරණ කොමසාරිස්ට කියනවා නීතිය ක්‍රියාත්මක කරන්න බෑ ඇත්ත ප්‍රශ්නේ දෙන්නේ මැතිවරණ කොමසාරිස් කින් නෙමෙයි අද මේ රටේ කිසි දෙයක් ජයග්‍රහණය කරන්න බෑ ජන බලයක් නැති किसी सटनक दिन जन बल मे दिन वगंधी अद जन बल जन सटन विदराई अरगल दिन आदिवासी दिन अद पोलिस रजे पोलिस पोलिस रजे पोलिस अद लंका अद दी आंडे पोलिस पोलिस किसीम स्वाधीन अग्न पोलिस दी बड़प පොලිසියට නීතියක් හරියට කරන්න ඉඩක් නැහැ මේ රටේ ඔයගොල්ලෝ දන්නවා අතන සලාකායකේ ටවුන් හෝල් එකේ සලාකායකේ ඇල්ලුවා සූදු බොලක් ඇල්ලුවා කවුද වනාතේ කට්ටිය විමලයන් අහන්න ඕන වනාතේ කට්ටියද ඒක කරේ ආණ්ඩුවේ බලධාරීන්ගෙන් අහන්න ඕන වනාතේ කට්ටියද සූදු බොල පවත්තන්ගේ නැහැ ආණ්ඩුවේ නායකයෝ ආණ්ඩුවේ නායකයෝ පොලිසිය දන්නේ නැතුව ඇල්ලුවා සූදු බොලක් තියනවා කියලා. කවුද මේකට සම්බන්ධ? ලක්ෂ්මන් හුළුගල්ලේ ආරක්ෂක මාත්‍යංශයේ මාත්‍ය ප්‍රකාශ දෙපාරක් දැන් නිදිපෙති ගැව්වා. සියද විනාසා ගන්න. දෙපාරක් කොහොම නීතිය ක්‍රියාත්මක වුණාද? හරිනම් සියද විනාසා ගන්න අතෝ මිනිහට විරුද්ධව නඩු දාන්න ඕන. නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ඒක නෙමෙයි ප්‍රශ්නේ.
पुलिसी एवं ने संबंध जैसे सीएलओ में देना हमारा टपुरा मारू करा टपुरा मारू करा पुलिसी ने देखा उधर रखा और रेडी नहीं तो पुलिसी का काउंट काउंट जब पुलिसी के ने बोला कि पुलिसी को आदत तू क्या नहीं लगी है कहाँ तक गया है माता का त्याग करना पुलिसी मात्र उन तक गया ना उधर ढागन मैं रिकॉर्ड करना ने ओक्को मत वो हम खानुआ कलंग में इंदा सीआई ने किया थी मैं तेरे वनाते मुल्ले ऐड वाला सीआई ने कार रही थी हर ओक्को मार ने रिकॉर्ड कर करना होता था तमुन्ना से लड़ा पश्चिया कुनाम गेटल हुआ कुनाम यंद दिए ने जनता विमुक्ति परमुना वितराई के ने का मत कर दिया कर वे ना कोई बात जानना था ना मैं ए पुलिस मात्र दावे अभी लग रहा था मैं अबे पक्षी ना है क्या अनुर कुमार दिशा ना है का सहोदर है पार्लिमेंट तो एक हेलीदराव करला हेलीदराव करला हुला के लगे किन्नवा खाऊ तो केला हाथों ने किन्नवा दीना तो केला आहला मेरा डे प्रश्न एक बार डे का बात करा ए ए विसी पुलिस निर्दारिंग की में देना के प्रश्न है मुझे राटे प्रश्न एक करा राटे टाइम ने क्या क्या हुआ राटे टाइम ने मतलब क्या निच्चा हमारे रूपवाणी संवाद का मेरे का खता करा खता कर लगा मैं पुलिस निर्दारी मां तुम डे यम साधारण या किस्ते करना पैंतक डे मेरे का पार का पाग ऐतद हमारी जनता विमुक्ति परमुना किया ने आयुक्ते टा असाधारण टा रहे हुआ युक्तिया साधारण में निवेद सटान करना पक्षया पुलिस निर्दारी आगे द हमुदान निर्दारी आगे द वना द मुल्ले द भंडार ना द पुरा द ओन द नका आयुक्ते टा असाधारण टा रहे हुआ पेनी न पक्षया सटान करना पक्षया एकम पक्षया जनता विमुक्ति परमुना उतराई याना हम देवालय का मंदिर ला अंतिम टाइम ने बनने हम उठ बा जनता विमुक्ति परमुने देवालय का पांचसल का पाल्य का पामनाई के ने का अभी मत कर लेने क्या बनी क्या कहते हैं मुझे याना चंदा दाय के अंदर क्या मुझे नहीं कम था मैं वो या कोई कोई कट्टी ने कतरे का हाला हरी कोई कोई कट्टी ने पत्तल ले अवला हरी एक एक का काल वाले अवला हरी අවසාන දි තමුන් නාන්සලාට ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙන්න වෙනවා 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 මයි වෙන උත්තරයක් මේ රටේ අයුක්තයට අසාධාරණයට රහවනේ එමෙවනේ අයුක්තයට අසාධාරණයට රහව අන්තිමට එන්නේ මොකද හැම එකම එන්නේ හම්බ කරන්න අද දේශපාලනයට එන්නේ හම්බ කරන්න බලය ඉල්ලන්නේ ධනෙ රස කරන්න दाने संधा तो मैं बले हुए हैं, वो दाउना से लगें, छांदे इलाके ने इन्ने, वे न मोगट आते में, दाने या गुड़गा आगंडे, बले एक दुकरांडे, बले रस करांडे, देशपाल ने उन्हें एक अट्टा, एक ओल्लांडे, मंत्री का मोने एक अट्टा, मुकट दाने रस करांडे, एक तमाई, नगर सभा में मंत्री के ने कुने दीम रुपया लाता है वहाँ से डाल रखे हैं आवरु तो हाथर रख किंदला याना कोटे कोम दा मैं बड़का का किया मंत्री वर या कोम दा कोटी हाथर का गया था इन्हें हम बकरने वैन मोगड़ आते में हम दे में पाविच करने हम बकरने नमो तब तमुन नाम से लड़के आने कहें दी मैं जनता विमुक्ति वेर परमुने वेदी का विन्न अभी वितराई देश स्वेच्छावें महाजन सेवा विधेयक करने एकम पक्ष है एकम जनता नियोजित हो इन्ने जनता मुक्ति पर मुने विचराए मेरा कोई बात नहीं मामा और तो नवयक पार्लिमेंट के मंत्री के हेडियर वैध करने दिए हो ये कैबिनेट अमित के ने किधर वैध कर ला दिए हो अभी यहाँ ना पुलवान ना किया ने के ला वैना तोड़ने में पक्ष है कट अभी महाजन मुदल गसागाल ने महाजन मुदल कोल्लागाल ने महाजन मुदल हर एक ऐसा वाला जनता उठ सेवे करना तीमेनो अभी तमन्ना से लड़के आने का है वो एक कोई कोई पक्षी गावा देख गोलमत दिशी के चंदे इलेनो देशपाल पक्षे दाहटक चंदे इलेनो स्वाधीन खंडा यम दिनो दोला एम का तो खंडा यम दिया ही चंदे इलेने एका खंडा यम किन्ह आपे एक्शन के हाथली स्तुना आपे तीन ना हाथली स्तुना हाथली स्तुने या त्याग चंदे इलेनो हाथली स्तुने या त्याग क्या निकले दे दस देसी आनुवा कोलम दिस्ती के आपे एक्शन के दस देसी आनुवा चंदे इलेनो हाथलिया बड़ा सभा उड़ दौरा न दिए हाथलिया मुरु बड़ा सभा उड़ में
මේ දිස්ත්‍රික්ක තුනෙන්ම තෝරා ගන්න පුළුවන්කම තිබෙන්නේ කී දෙනාද? 104යි මුළු ගාන. කොළඹින් 50 තෝරන අභියෝගය තමුන්නාන්සලා දෙන්නේ. පළාත් සභාව ඇතුලේ පළාත් සභාවේ සභාව තමුන්නාන්සලාගේ ප්‍රශ්න කතා කරන සටන් බිමක් බවට පත් කරන්න තමුන්නාන්සලාගේ සටනේ වේදිකාවක් බවට පළාත් සභාවේ අභ්‍යන්තරය පත් කරන්න එළිය සටන පළාත් සභාව ඇතුළට ගෙනියන්න අපිව පත් කරගන්න කියලා අපි තමුන්නාන්සලාගේ වගකීමෙන් යුතුව ඉල්ලනවා. මාර්තු 29 වෙනිදාට චන්දපොලට ගිහිල්ලා සීනුවට කතරේ ගහලා සුනිල් වඩකල සහෝදරයාට මනාප ගහලා තමුන්නාන්සලා පළාත් සභාවත් මේ සටනේ සටන් භූමියක් බවට පත් කරන්න අවශ්‍ය කරන හයිය බලය ශක්තිය පන්නරය අපිට ලබා දෙන්න කියලා අපි තමුන්නාන්සලාගේ ඉල්ලනවා. අද කොළඹ දිස්ත්‍රික්කේ ප්‍රශ්න දින අනිත් දිස්ත්‍රික්ක පහටම නැති. ඔයගොල්ලෝ දන්නවා. දිස්ත්‍රික්ක 6ක මේ ඡන්දේ තියෙනවා. කොහෙද 6? ගම්පහ. කොළඹ. කළුතර. ගාල්ල මාතර හම්බන්තොට. දිස්ත්‍රික්ක 6යි. මේ දිස්ත්‍රික්ක 6ෙන් දිස්ත්‍රික්ක 5කට නැති ප්‍රශ්නයක් කොළඹ දිස්ත්‍රික්කේ ජනතාවට තියෙනවා. අනිත් පැයට තියෙනවා බඩු මිලේ ප්‍රශ්නය. ඒක මෙහෙකට තියෙනවා ඇත්ත. අනිත් පැයට තියෙනවා තව තව ගොඩක් ප්‍රශ්න. රැකියා ප්‍රශ්න තියෙනවා. ඒවා මෙහෙකට තියෙනවා. පාසල හදාගැනීමේ ප්‍රශ්න තියෙනවා. ඒක මෙහෙකට තියෙනවා, එහෙකට තියෙනවා. ඔයගේ නහුදයක් ප්‍රශ්න තියෙනවා, මෙහෙකට තියෙන, එහෙකට තියෙන. එහෙත් එහෙට නැති මෙහෙකට තියෙන විශේෂ ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි තමුන්නාන්සලාගෙන් තියෙන ප්‍රශ්නේ. ආණ්ඩුව තියෙන ප්‍රතිපත්තිය. ආණ්ඩුව ඉන්න ස්ථාවරයක මොකක්ද? කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව සමූහගත වෙලා ඉන්න මේවාගේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම අතු කාලා දානවා. ඒක තමයි ඔවුන්ගේ ප්‍රතිපත්තිය. ඒක තමයි ස්ථාවර. එතකොට ඒ වැඩේ කරන්න ඇයි මේ වැඩේ ආරක්ෂක අමාත්‍යාංශයට බාර දුන්නේ? කොළඹ නාගරික සංවර්ධනය ඇයි ගෝඨාභය රාජපක්ෂට බාර දුන්නේ? ඇයි වෙන ඇමතිව නැද්ද මේ රටේ? ඇමතිව ඉන්නවද 100 ගානක්? අර කතාවක් තියෙනවා 100 ගානක් කියලා. ඇමතිව ඉන්න මේ රටේ 100 ගානක්. ඇයි ගෝඨාභය රාජපක්ෂ මේකට දැම්මේ? ගෝඨාභය රාජපක්ෂව මේකට දැම්මෙම ගෝඨාභය රාජපක්ෂර මේ වගේ කීම බාර දුන්නෙම රටේ නීතියට පිටින් හමුදාවේ යකඩ සබත්වයේ බලය පාවිච්චි කරලා මේවා සුද්ධ කරන්න ඒකටම තමයි බාර දුන්නේ. ඒකම තමයි ගෝඨාභය රාජපක්ෂ කරමින් ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවා සමහර පාලවල් පාරවල් පළල් කරනවා. දැන් බේස්ලයින් පාර පළල් කරා. දැන් අපි ගත්තොත් 117 පාර අරේ නුගේගොඩ ගම් සභා හන්දිය හරහා සුපර් මාකට් එක ළඟින් පටන් ගන්න ගම් සභා හන්දිය හරහා රත්මලාණේ යන පාර ඒක පළල් කරනවා. සමහර තැන් තාම තියෙන තැනදී පළල් කරගන්න බැරුව නඩු නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ඕනම තැනක සංවර්ධනය සඳහා ඉඩම පවරා ගන්නකොට ඕනම තැනක ඕනම රජයේ කටයුත්තකට ඉඩම පවරා ගන්නකොට ඒකට අනුගමනය කරන ක්‍රමයක් තියෙනවා. අපි අහන්නේ ආණ්ඩුවේ මෙච්චරයි. මහින්ද රාජපක්ෂගෙන් ගෝඨාභය රාජපක්ෂගෙන් විමල් වීරවංශලගෙන් අපි අහන්නේ මෙච්චරයි. ඒ නීතිය ඇයි කොළඹ දිස්ත්‍රික්කයට ආධාර වෙන්නේ නැත්තේ? පාර පළල් කරද්දී ඉඩම් පවරා ගන්න නීතිය ඇයි වනාගමුල්ලට පාවිච්චි කරන්නේ නැත්තේ? ඒකයි අපේ ප්‍රශ්නේ. ඒ වන්දි ගෙවන පදනම ඇයි වනාදමුල්ලට ඉදිරිපත් කරන්නේ නැත්තේ? අපි බාර ගන්නවද නැද්ද කියන එක වෙනම එකක්. ඒක දෙවෙනි කාරණයක්. නමුත් පළවෙනි කාරණේයි ඒ වන්දි සූත්‍රය වන්දි ගෙවන ක්‍රමය ඉඩම් පවරා ගැනීම අනිකුත් රටේ හැම තැනකටම අදාළ දෙයි. ඇයි මෙතෙන්ට අදාළ කරන්නේ නැත්තේ? ඇයි වනාදමුල්ලට අදාළ කරන්නේ නැත්තේ? එතන තමයි අපිට තියෙන පළවෙනි ප්‍රශ්නේ. මේ ඉඩම් වටිනෝ මේක බොරැල්ල වනාත මුල්ල කියලා නමකින් බට ඔයගොල්ලෝ දන්නා මෙතන බොරැල්ල. හරි මේ ඉඩම් වටිනෝ මේකේ පර්ච් එකක් කීයක් විතර වෙනවද ඔයගොල්ලෝ කියන්නේ? පර්චස් එකක් කීයක් විතර වෙනවද? ලක්ෂ 25යි 30යි. ලක්ෂ 25ක් 30ක් වෙනව. ලක්ෂ 45යි. සමහර තැන්වල 45යි පර්චස් එකක්. හරි වටිනා ඉඩම් කොළඹ නගරේ මැද තියෙන
එහෙනම් මේ වටිනා ඉඳන් ක්‍රමවත් පිළිවෙලකට වන්දි ගෙවන ක්‍රමයකට ආවොත් තමුන්නාන්සලා වෙනුවෙන් විශාල වන්දියක් මුදලක් ගෙවන්න ආන්නට සිද්ධ වෙනවා. ඒ නිසා දැන් බලනවා යකඩ සපත්තුව පාවිච්චි කරලා මැර බලය පාවිච්චි කරලා පැහැරගෙන ගෙහින්ලා තර්ජනය කරලා තග දාලා නරුම වැඩ කරලා බල් වැඩ කරලා කැත වැඩ කරලා ජනතාව බලහත්කාරයෙන් කූඩු කරන්න. මට මතකයි සුනිල් අයියාගේ පුතා එදා අතන මාධ්‍යවේදීන්ට කිව්වා සුනිල් අයියා එතකොට හිටියේ නැහැ මම එතන හිටියා අපිව මේ දාන්න යන්නේ පරේ කූඩුවකට කියලා කිව්වා. පරේ කූඩුවකට කියලා දාන්න යන්නේ අපිට සාධාරණ වන්දි දීපල්ලා අපි ඕන්නම් අපි යන තැනකට යන්න. මං කියන්නේ යන්න කියන එක පිළිගන්න කියන එක නෙමෙයි. නමුත් සාධාරණ පදනමක් තියෙනවා. වන්දි එහෙනම් ඔක්කොටම කලින් රයිට් පර්චේස් කීයද ආවල් කෙනාද? පර්චේස් කීය ආවල් කෙනාද? පර්චේස් පයි. ආ දැන් වන්දි වන්දි වන්දි. හරි. ඒක අරගෙන ඉවර වෙලා අරගෙට ඕන්නම් අපි මුදල් ගෙවලා යන්න. අරගෙට ඕන්නම් අපි මුදල් ගෙවලා යන්න. එහෙම නැත්නම් අපි අවිස්සාවෙල්ල පදිංචි වෙනවා කියලා. කාටවත් තියෙන අමාරුමකත්. ඒක අපේ තීරණය. මේකට යනවද? අවිස්සාවෙල්ලට යනවද? හෝමාගමට යනවද? වෙන කොහෙට හරි යනවද? කඩුවෙලට යනවද? හංවෙල්ලට යනවද? කොළොන්නාවට යනවද? මීගොඩ මුල්ලට යනවද? මොන තූත්තු කුඩරද යන්න කියන එක ඒගොල්ලන්ට තීරණය කරන්න බෑ. ඒ අය ආණ්ඩුවට දෙන්න බෑනේ. ආණ්ඩුවට පුළුවන් අපිට වන්දි වන්දි ක්‍රමයක් යෝජනා කරන්න. පර්චස් එකට මෙච්චරයි. පර්චස් එක ඒ ඉඩම ඉඩම උඩ ඉදි කරලා තියෙන එක. එතකොට ඉඩම විතරක් නෙමෙයි ඉඩම උඩ ඉදි කරපුවක් තියෙනවා. තට්ටු 1යි, තට්ටු 2යි, තට්ටු 3යි, කාමර 5යි, පවුල් 4යි, ළමයි 60යි. උඩින් පැන්නත් හම්බ වෙනවා කියන බඳුර උඩින් පැන්නත් අඩුවක් නැහැ. සරු බල දිනනවා. හම්බ වෙලා දිනන ඇති තරම් මේකේ ඉන්න හොඳ ජනතාවක්. රටටම බඩු තියෙනව නේද ඔන්න. හරි. ජනතාව ඉන්නවා. ඉතින් දැන් මේ මේවා බලන්න ඕන. ඉඩමේ වර්ගඵලය කීයද? ඉඩ කොච්චරද? අයකට වන්දි මෙච්චරයි. රයිට්. ඊළඟට තට්ටු 1යි 2යි 3යි. ඒක ගණන් හදන්න ඕන. ආ ඒවට මෙච්චරයි. හරි. වෙළඳසැලක් තියෙනවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. දැන් ජීවන රටාවක් මේක ඇතුළේ හැදිලා තියෙනවා. ඒ ජීවන රටාව විනාශ වෙන එකට කවුද වග කියන්නේ? කොහමද? දරුවට කිරිපිටි පැකට් එක දුන්නා නම්, දරුවට බෙහෙත් කරවන් දුන්නා නම්, දරුවා ඉස්කෝලේ යන්නේ නම්, ගෙදර දොරේ වැඩ කරා නම්, මේකෙන් නීතිඥයෝ හැදුවා නම්, මේකෙන් දොස්තරලා හැදුවා නම්, මේකෙන් මාධ්‍යවේදීන් හැදුවා නම් මේ රටට උන්ව හැදුවේ මේවා කරලා තමයි. කඩ කෑල්ල කරලා දුක් මහන්සියලා ඉන්දියාපට ටික තම්බලා ඒක කරලා තමයි. එතකොට ඒක බිඳ වැටෙන එකට මොකද්ද දෙන වන්දිය? ඒ තමන්ගේ ජීවන වෘත්තිය කඩාගෙන වැටෙන එකට, ජීවන මාර්ගය අහිමි වෙන එකට ඒකට කරන තක්සේරුව මොකක්ද? රස්සාවක් දෙනවද? එහෙනම් ආන්නු අපිට රස්සාවක් දෙනවද? රස්සාව දෙන්නේ කොහෙද? එහෙම නැත්නම් විලඳන් කරන්න තැනක් දෙනවද? ඒක දෙන්නේ කොතනද? මේවා එහෙම හරියට බේරන්න නැතුව යන්න දෙන්න බෑ මිත්‍රෝ. අපි තමුන්නාසලට කියන්නේ මෙච්චරයි. එතන සටන ඕන කරන්නේ සාධාරණේ වෙනුවෙන්. යුක්තිය වෙනුවෙන්. අපි දන්නවා රජයකට නීත්‍යානුකූලව ක්‍රම තියෙනවා ඉඩම් පවරා ගන්න. ඉඩම් පවරා ගන්න ක්‍රම තියෙනවා. හරි. අවසානයේ නීතිය ඉස්සරහට ගියාම සාධාරණ පදනමක් මත අධිකරණය විසින් තීරණය කරනු ලබන සාධාරණ වන්දි ගෙවීමේ සහ දේපළ හානි ජීවිත හානි තමන්ගේ වෘත්තියට ජීවන රටාවට සිදුවෙන ඒවා සලකලා බලලා ගණනය කරලා වන්දි ක්‍රමයක් තීරණය කරන්න ඕනේ. එහෙම තීරණය කරලා එනවනම් තමුන්නාසරට පුළුවන් ඒක සලකලා බලන්න. එහෙම තීරණය කරලා එනවනම් සුනිල් වටකළ සහෝදරට වෙලා මෙතන කෑ ගහන්න දෙයක් නැහැ. කවුරුත් මේකට මැදිහත් වෙන්න දෙයක් නැහැ. ඕන කරන්නේ සාධාරණ ක්‍රමවේදය. සාධාරණ ක්‍රියාපටිපාටිය. ඕටාබේ රාජපක්ෂ අපේ වියදමෙන් හෙලිකොප්ටරයක තෙල් ගහගෙන නැගලා කොළඹ වටේ රවුමක් යනකොට එයාට උඩින් බලද්දි පේනවා වහල උඩ ටයර් එකක් තියෙනවා. වහල උඩ තව මොකක් හරි එකක් තියෙනවා. වහල තාඩු කෑලි ටිකක් තියෙනවා. තාඩු කෑලි ටික හුලක යනකොට පොල් පිටක් දාලා තියෙනවා. ටයර් එකක් දාලා තියෙනවා. එක්ක බයිසිකල් රිම් එකක් දාලා තියෙනවා. ගෝඨාභයට මේකට අප්සෙට් වෙනවා.
මිනිහා හෙලිකොප්ටර් යන ගමන් කල්පනා කරනවා ඇවිල්ලා බහැල වෙරලා මුන්ට තක දාලා මේක අයින් කරනවා කියලා. එහෙම බෑ මාත්‍යෝ මේවා කරන්නේ. එහෙම හරියන්නේ නැහැ. එයා කල්පනා කරනවා හෙලිකොප්ටර් යනකොට උඩට පේන්නොට වහලේ මුදුනේ මල් ගස්. වහලේ මුදුනේ පොල් ගස්. වහලේ මුදුනේ බෝගන්විලා. ඈ වහලේ මුදුනේ නුග ගස්. ඈ වහලේ මුදුනේ එක එක මල් ගස් යාට පේන්න දෙනොට හෙලිකොප්ටර් යනකොට. ඇයි මේක සංචාර කලාපයක් කරන්න යනවා කියන්නේ? සංචාරකයෝ ගෙන්නන යනවා කියන්නේ නේද? හෙලිකොප්ටර් යනකොට අර සී ප්ලේන් වල අරේ බහින්න මෙහෙ බහින්න එහෙට මෙහෙට යනකොට ආ මේක වහල පේන උඩි වහල කැතයි. ඇත්ත තමයි ඒ අපේ නැති බැරි කමනේ. අපි නැති බැරි කමකට පත් වෙලා තියන්නේ වෙන කවුරුත් ඉඳ නෙමෙයිනේ. ඒ වෙන කවුරුත් ඉඳ නෙමෙයි. ඒත් මේ පාලකයන්ගේ හොඳ කමකට තමයි ආණ්ඩු කරගෙන යන හොඳ කමකට තමයි. හරි. ගෝඩා ඇවිල්ලා බහැලා හමුදාවේ සැට් එකකුත් අරගෙන යකඩ සපත්තු ටික දාගත්ත කට්ටියක් අරගෙන ගෝඩා බෙල්ල හිරවෙන්න ටයි එකේ ගැටේ දාලා හරිද එනවා එක එක තැන් වලට හරි ඇවිල්ලා තක දාන තක දා මේ යන්න වෙනවා අමුසරාට යන්න වෙනවා වෙන වෙන ක්‍රමෙන් ප්‍රභාකරන්ට කෙරොම් එකෙන් මම හරි ඕවා තමයි ඇවිල්ලා කියන්නේ ඒක හරියන්නේ නැහැ ගෝඩා මේ රාජපක්ෂ මහත්තයා වැදගත් මහත්තයෙක් නක් මේ රටට ආදරයක් තියෙනවා නම් ජනතාව ගැන කැක්කුමක් තියෙනවා නම් අපි කියනවා නීත්‍යානුකූලව පාර්ලිමේන්තුව හදලා තියෙන අනපනත් වලට අනුව ඒවට ගරු කරලා මේ වැඩේට එන්න මහත්තයෝ අපි දෙන්නම් සපෝට් එකක් අපි දෙන්නම් සපෝට් නීත්‍යානුකූලව සාධාරණ යුක්තිසහගතව මේ ප්‍රශ්නෙට ප්‍රවේශයක් ආණ්ඩුව ගන්න ඕනේ එහෙම නැතුව තගෙන් මේ වැඩේ කරන්න ජනතා විමුක්ති පෙරමුණේ අන්තිම සමාජිකයා හරි මේ පොළවේ ඉන්නකන් තග දාලා බය කරලා මේ වැඩේ කරන්න අපිට දෙන්නේ ඒ ඒක හරියන්නේ ඒ ඒක යුක්තිය නෙමෙයි ඒක සාධාරණ නෙමෙයි බලය තියෙන්නේ කොහෙවත් නෙමෙයි ඔයද සංවිධානයේ වැත්ත ජනතාවදී තමයි බලය තියෙන්නේ ඔබ සංවිධානය වල නැත්තම් මේකේතර UNP කාර්යය මේකේතර ශ්‍රී ලංකා කාර්යය අරකේතර UNP කාර්යය අරකේතර ශ්‍රී ලංකා කාර්යය එහා එකේ UNP කාර්යය ඊළඟ එකේ JP කාර්යය ඒ වගේ ගානක් නේ අපිට ඉන්නේ නේද අපේ ගාන ටිකක් අඩුයිනේ අපේ ගාන ටිකක් අඩුයි මතක තියාගන්න අපේ ගාන අඩු උනත් අපේ වැඩ හොඳයි වැඩ යුක්තිය සාධාරණ වෙනුවෙන් අපේ ගාන අඩු උනත් අපි යුක්තිය සාධාරණ වෙනුවෙන් අනිත් අය සංවිධානය කරන්න ඕන සංවිධානයේ වීම හැර ඔබට වෙනත් බලයක් නැත හරි UNP කාර්යය ශ්‍රී ලංකා කාර්යය JP කාර්යය කියලා වෙන වෙනම හිටියොත් දැන් මේ ඡන්දය වෙලා තියෙනවා UNP කාර්යය ශ්‍රී ලංකා කාර්යය JP කාර්යය කියලා ඔබ බෙදුනොත් පළවෙනි දේ මේ ප්‍රශ්නේ දි බෙදෙන්න එපා කැමති කෙනෙක් කැමති කෙනෙකුට ඡන්ද දෙන්න අපිට ඡන්ද දෙන්න අයිතියක් තියෙනවා ඒක හරි අපේ අයිතිය ඒක අපි ඡන්ද ඉදිරිපත් කළා තියෙනවා අපි කියනවා අපිට ඡන්ද දෙන්න අපිට ඡන්ද දුන්නොත් තමයි ඔබ නිවැරදිම තීන්දුව ගන්න වෙන්නේ ඒක එහෙම තමයි නමුත් ඔබට අයිතියක් තියෙනවා කැමති කෙනෙකුට ඡන්ද දෙන්න ඒක ඔබේ අයිතිය. ඒකට අපි මොකද කියන්නේ නැහැ. වනාදේ මුල්ල ජනතාව මතක තියාගන්න එක ඡන්දයක් ජනතා විමුක්ති පෙරමුණට දුන්නේ නැතත් මේ සාධාරණ සටන වෙනුවෙන් අපි කමුන්නාජලත් එක්ක මාර්තු 29 වෙනිදායි පස්සෙත් ඉන්නවයි කියන එක අපි කියන්න කැමතියි. අපි ඡන්ද බලාගෙන වැඩ කරන ව්‍යාපාරයක් නෙමෙයි. අපි කැමැතිකම් මන්ත්‍රීකම් බලාගෙන වැඩ කරන ව්‍යාපාරයක් නෙමෙයි තමුන්නාන්සලා දන්නවා කැබිනට් අමතිකම් හතරකුයි නියෝජ්‍ය අමතිකම් හතරකුයි අලුයම ගාන කෙළවරක් වගේ එළියට ගහන දමල ගහලා ආපු අය තමයි අපි ජනතා විමුක්ති පෙරමුණ අපි අමතිකම් මන්ත්‍රීකම් සත පහකට ගණන් ගන්න යන්නේ අපිට තියෙන ජනබලය යුක්තිය බලය ඒක තමයි ශක්තිය එහෙනම් මෙතන තියෙන්නේ සංවිධානය වීම මේක අත්තරින්න බා පොඩ්ඩක්වත් සුනිල් අයියා ගත්ත වෙලාවේ සටන දිනුවේ මේ රටේ වෙන කවුරුත් ඉඳ නෙමෙයි ඒකත් අපි කියන්න ඕනේ ඇත්තටම ගත්තොත් තමුන්නාසෙලා සංවිධානාත්මකව එකා වගේ පෙළගැහිච්චින්ද තමයි ඒ සටන ජයග්‍රහණය කරේ ඒක තමයි ජයග්‍රහණේ අවිය ජයග්‍රහණේ ආයුධය ආණ්ඩුව බලන්නේ එක කඩන්න ආණ්ඩුව බලන්නේ එක කුඩු කරන්න කුඩු කරන්න ඕනේ වෙන මොකක්වත් නෙමෙයි ඒගොල්ලෝ දන්නවා අභ්‍යෝපයවත් දන්න බෑ ගෝඨාභය රාජපක්ෂලා
गोटाबे राजपक्षला बायावेला मेरठें आउर्दु गणम पनला गिल्ला अमेरिका वटेला इन्न काले अभी मेरठे जनता वेनुएं सजंगरभुएं जनता विमुक्ति बेरमु कियन्ने एम पक्षयक बुलदन्ना गोटाबे राजपक्षला अभी मेतन पिजिए हदुवट पासे तमय आवे अभी मेतन पिंतने हदुवट पासे आवे एतकन अमेरिका वटेला हिंगी मेरठे अरगल गिया युद्ध गिया कोटिंड विरुद्ध सटन गिया विजय सिद्ध उना गोटाबे राजपक्ष अवुरुदु गाणक एक दिया हरिलवत बलन्ने नतुव रणिल विक्रमसिंह महात्या सटन निराम किउसुम गाहला कोटिंड रट पाला देनकोट गोटाबे राजपक्षला हिटिये नै बेरन मतक तियागन्न एगोल्लो मेम गिहिन अमेरिकावट रह हिटिये एगोल्लो मतक करगन्न ओन ए कालेत चंद्रिका कुमारतुंग पैकेज एक गेनल्ला रट बेदन्न हदपु कालेत मंगल समर सुधुनुंगा රටක් බේරගත්ත මිනිස්සුන්ට දැන් බින්නගලක් නැතිකරන්න මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට අයිතියක් නැහැ දැන් කරන්න යන්නේ රටක් දිනන්න සම්බන්ධ වෙච්ච ජනතාවගේ බින්නගලක් අයිමි කරන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ මේ වත්තේ ජනතාව වනාත මුල්ලේ ජනතාව බොරල්ලේ ජනතාව මේ ආණ්ඩුවට කොච්චර කන්නසින් ගියා යුද්ධය දිනන්න කොච්චර සපෝට් කරා කොච්චර වැදගත් වුණාද තමන්ගේ දරුවෝ හමුදාවට දුන්නද සටන් කරන්න දුන්නද පක්ෂ ભેදයක් නැතුව දුන්නා ඒකද දැන් මේ තියෙන බින්ගඟලට කෙලවන්න හදන එතකොට මොකද වෙන්නේ අර ජිනීවා වල ගේනවා දැන් ආණ්ඩුවට විරුද්ධව 28 වෙනිදා යෝජනාව ආණ්ඩුව කියනවා දැන් ඒක ආණ්ඩුව බේරගන්න වරෙල්ල ආණ්ඩුව බේරගන්න වරෙල්ල जिनिवा वाले चंदे अक्तिर हो विषय आते मेह चंदे दिन हो विषय ना हो देंगे ना आंटों बेर गंडा आंटों के चंदे दिन वना आते मुल्ले साधारण प्रश्ने इटे मितना जनता व हंडक ने गुआ टा बसे ये जनता व के नियोजितो अतुरुदान करने वाला ये जनता व ऐ द आंटों रखी ये जनता व ऐ द आंटों रखी මාධ්‍යවේදීන් පැහැරගෙන ගිහිල්ලා අතුරු දහන් කරනවා නම් මාධ්‍යවේදීන්ගේ ගෙවල් වලට පැනලා ගෙවල් කුඩු කරනවා නම් ඈ ඒ ආණ්ඩුව රකින්න වරයෝ කියලා කියද්දි එයිද දුවකේ මෙතන කොම්පැනි වෙයිදී ඊට පස්සේ මේ අවට මේ වගේ තැන්වල මිනිසුන්ට යුක්තිය සාධාරණයේ ඉෂ්ට කරන ක්‍රමයක් ඇතුලේ මැදිහත් නොවි ඒ මිනිසුන්ට අයුක්ති සාගත ලෙස සලකනකොට ආණ්ඩුව රකින්න ජනතාවයි එහෙම ජනතාව වෙන්නේ නැහැ ආණ්ඩුව ජනතාව ආරක්ෂා කරන ආණ්ඩුව කාගෙන් උනත් ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා මේවා ජනතාව වෙනුවෙන් ආණ්ඩුව කරන ඒවා නෙමෙයි දැන් ඒවා රාජපක්ෂ කල්ලිය වෙනුවෙන් රාජපක්ෂ බහුල වෙනුවෙන් ආණ්ඩුව කරන පාලනයෙන් බවට පත් වෙලාදී ඔයගොල්ලෝ දන්නවා මෙතන යාපැත්ත දින කුණු කන්ද කොළොන්නාවේ කොළොන්නාවේ කුණු කන්ද මුළු කොළොන්නාවම ගඳගස්සනවා වගේ තමයි අද රාජපක්ෂලගේ මේ ආණ්ඩුව මුළු රටම ගඳගස්සන ගඳ ආණ්ඩුව බවට අද පත් වෙලා තියෙනවා ගඳ ආණ්ඩුව බවට පත් වෙලා තියෙනවා මේකේ කිසිම දේශපාලන සදාචාරයක් නැහැ අද රටේ කිසිම යහපත් දේශපාලන සංස්කෘතියක් නැහැ අර වෙලාවේ දුමින්ද සිල්ලා මන්ත්‍රීතුමාව මම කියන්නේ මේ මහත්ය ආපික වැරදි ඒ වෙලාවේ දුමින්ද සිල්ලා මන්ත්‍රීතුමා නෙමෙයි मुका आवत आंडु पैदें ओया प्रहार रेट लगवेने का वालक पंड बै मिनिस्टर दानवा मेक करे आंडु गिरा मिनिस्टर दानवा मेक करे आंडु गिरा दुमिंदा सिल्ले अमित तुम्हां सातुटु बैंडो ना वनाता मुल्ले जनता आवा वातुरा बहुत लेकिन कहाला वितरा कैरियर डा एंडुंटी का गाड़वाला यावन ने नेतुआ एक ना दुमिंद කවුරුවවත් ඔය පරිප්පු හන්න වෙනව දෙන්න හම්බුනේ කවුරුවවත් ඔය පරිප්පු හන්න වෙනව
තේනසා ඒ මහතුරු කල්පනා කරන්න ඕන ජනතාව වැරදි කාර්යය ලෙස ආණ්ඩුව නම් කරලා තියෙද්දි ආණ්ඩුව දිහාට ඇඟිල්ල දික් කරලා තියෙද්දි ඉතින්ද එන්න ඕන ටිකක් පරිස්සමෙන් ඉතින්ද එන්න ඕන ටිකක් පරිස්සමෙන් ඒ පරිස්සම තිබුණා නම් ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ ඉතින් තමුන්නාසට කියන්න ඕන මෙච්චරයි අපිට තව රස්සෙන් කීපයක් තියෙනවා කතා කරන්න මෙතන තියෙන ප්‍රධාන දේ මෙච්චරයි ඡන්ද කතා පොඩ්ඩක් තියන්න ඡන්ද කතා පොඩ්ඩක් තියන්න තමුන්නාසලා UFB ඔයගලන්ට මතක ඇති මේ ප්‍රශ්නේ පටන් ගන්නකොටම අපි මේක ඇතුලේ වද්ද රස්සීමක් තිබ්බා රස්සීමක් තිබ්බා මම කතා කරේ විනාඩි 20යි එතකොට ඔය සමිතිය හදලත් නැහැ සමිතිය හදලත් නැහැ එතන මානව හිමිකම් කොමිසමට ගිහිල්ලත් නැහැ ඔය ක්‍රියාකාරීත්වය එකක්වත් මතුවෙලා තිබෙන්නේ නැහැ එතකොට තිබ්බේ ප්‍රශ්නේ මම තමුන්නාසලාට දුන්න එක උපදේශයයි මොකද්ද පක්ෂ වේදයක් නැතුව සංවිධානයක් හදාගන්න ඒක හැර වෙන විසඳුමක් තමුන්නාසලාට වෙන එකක්වත් විශ්වාස කරන්න බෑ හරි තමුන්නාසලාගේ ශක්තිය බලය ඔක්කොම තියෙන්නේ සංවිධානයේ මත එකවගේ ඉන්න එදා සුනිල් අයියව බහැරගෙන ගිය වෙලාවේ ඒ වෙනුවෙන් බාරට බැස්සේ නැති කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් ඒ අය ලැජ්ජාවට පත් වෙන්න ඕන මං කියන්නේ පොඩ්ඩක් ලැජ්ජාවට පත් වෙන්න ඕන ඉදිරියටම කරන්න බා මේක පටන් ගත්තා විතරයි අමතක කරන්න බා ආණ්ඩුව ලැජ්ජාවට පත් වෙලා ඉන්නේ අනුරසේනානායක ලැජ්ජාවට පත් වෙලා ඉන්නේ දුමිති සිල්වා මන්ත්‍රීතුමා ලැජ්ජාවට පත් වෙලා ඉන්නේ මාධ්‍ය ප්‍රකාශකයා ආණ්ඩුවේව ගිරෝවගේ කියවන කෙනා ලැජ්ජාවට පත් වෙලා ඉන්නේ හරි එනිසා ඒගොල්ලෝ බලනවා හා හිත බලලාකෝ උඹලට මොකක් කරි කරලා අපි කොහිලාවක් හරි වැඩක් දෙනවා මතක තියාගන්න ඔතන තමයි ඉන්නේ එනිසා කලින්දත් වඩා වෙනදටත් වඩා ඊයටත් වඩා අදටත් වඩා වනාත මුල්ලේ ජනතාවට අපි කියනවා ඔබ ශක්තිමත් පක්ෂ ભેදයක් නැතුව මේ අයුක්තයට අසාධාරණයට මේ ආණ්ඩුවට විරුද්ධව පෙළගැහෙන්න කියන ඉන්නම තමයි අපිට කරන්න තියෙන්නේ ඒක තමයි ඔබේ ශක්තිය අපිට මුලවම එතකොට ඔබට සහයෝගය දෙන්නේ අනුරා සේනානායකයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකයයි කියද්දි අපි ඔක්කොම කැමරා කරලා තියෙනවා අපි කට්ටිය ගෙනල්ලා ප්‍රශ්න කරනවා කිව්වම සුනිල් වටකල සහෝදරලා අපි කතා වෙච්ච දෙයක් තියෙනවා වනාත මුල්ලේ එක්කෙනෙක්වත් පොලිසියට කඩ උතර දෙන්න යන්න දෙන්නේ නැහැ අපි නීතිමය ආධාරයක් නීතිඥ මාධ්‍යකගේ සහය නැතුව යන්න දෙන්නේ නැහැ කියන එක අපි තීරණය කරා සුනිල් අයියා වෙනුවට ගිහිල්ලා තිබ්බ එක වෙනම දෙයක් ඉදිරියට යද අපි තමුන්නාන්සලා කියන්නේ මෙච්චරයි පොලිසිය මොනවාට හරි කට උතරයක් දෙන්න එන්න කියලා කිව්වෝ මේ පොලිසිය විශ්වාස නැහැ යන්නේ කාප වෙයිද නැද දන්නේ නැහැ නහය කඩලවන්න පුළුවන්කම තියෙනවා ඇත තලලවන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා කවදාරි මේ රටේ ජනතාව ජනතා ද්‍රෝහින්ගේ ඇට තලන තෙක් තමුන්නාන්සලා පරිස්සමින් අවබෝධයෙන් මේ ගමන බුද්ධිමත් ඕන යන්න බුද්ධිමත් ඕන යන්න ඒ නිසා හැම වැඩකදීම නීතිඥ සහය ලබා ගන්න පොලිසියට කඩ උතරක් දෙනවා නම් නීතිඥ මාධ්‍යෙක් එකයි යන්න හරි අපි දෙනවා තමුන්නාන්සලාට සම්පූර්ණ දෙයකට සහය සුනිල් වටකල සහෝදර එක්කවා ලංකාවේ සියලුම නීතිඥ මාතුරුන්ගේ දවන්තම සංවිධානය තමයි සියලුම දෙනා සමාජික වෙලා ඉන්න දවන්තම සංවිධානය තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒ නීතිඥ සංගමේ සභාපතිවරයාත් නීතිඥ සංගමයක් අපිට පොරොන්දු වෙලා තිනවා තමුන්නාන්සලට ප්‍රකාශ කරලා තිනවා වටකල සහෝදරත් එක්ක කතා කරලා තිනවා මේ ප්‍රශ්නයට අකණ්ඩව දිගටම නීතිමය සහාය ලබා දෙනවා කියලා පොරොන්දු වෙලා තිනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට තමුන්නාන්සලා හයියෙන් ගන්න අප්පුඩිය ගන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය අපිට මතකයි ඒ මාතුරු ආණ්ඩුව තමුන්නාන්සලාගේ විදුලි බිල වැඩි කරපු වෙලාව එකක් මේ වෙලාව මතක් කරන්න ඕනේ නීතිඥ සංගමය ගැන ආණ්ඩුව විදුලි බිල වැඩි කරා අප්‍රේල් 20 වැඩි කරේ අප්‍රේල් 20 තියවුරුද්දේ ජනතා විමුක්ති පෙරමුණේ අපි මහරගමින් බැස්ස පාරට පන්දම් පත්තු කරා සුනිල් වටකල සහෝදරයාගේ නායකත්වයෙන් මේ ඔක්කොම ගියා ඒ වගේම අපේ කවුද සුනිල් හඳුන්නැති සහෝදරයාගේ මූලිකත්වයෙන් පන්දම් පත්තු කරා පහට බැස්සා පෙළපාලේ ගියා අරගෙන යන කරන්න පටන් ගත්තා සටන ඉස්සරහට ගියා අපේ වෘත්ති සමිති ව්‍යාපාරයේ අප්‍රේල් 25 තීරණය කරා මාසයක් ඇතුළත මේක අඩු කරන්නේ නැත්නම් අපි වැඩ වර්ජනය කරනවා
अभी वैदवर्जने प्रकाश करा अप्रैल विश्व राज्यां से बहुत जिलकां से सेलु आय संबंध कर गत्त वैदवर्जने नानो के अभी वैदवर्जने प्रकाश ने पत करा मास या काल दिन पा दिन दहाय गे अप्रैल विश्व ना महिंद राजपक्ष महात्य सिद्धु ना मई मासे पलवेनी दा हरियटम दिन दहाय गत पछि कियंद मम एकक एके सिट 60 दक्वा वेडी नोकरमी केला महिंद राजपक्ष ना पल्लम महिंद सिद्धु ना एकक 60 60 दक्वा वेडी किरीम वलक्वा गंड जनता विमुक्ति परगने अपिटत एकट सहयोगे देबु जनतावट ऊर्जा समिति व्यापारयट पुलुवन कम लबुना एकक सहोदर जयग्रहणयन तमा සන්දන දුර්ජන මොකුත් නැහැ. අන්න ඒ වෙලාවේ අපි වැඩ වර්ධනය කරනවා තියෙන වෙලාවේ ආණ්ඩුව වැඩ වර්ධනයට තග දාද්දී ඔය විදියටම බියවද්දද්දී රස්සා නැති කරනවා කියලා කියද්දී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහත්තුරු ප්‍රකාශ කරා රටට එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. මේ සටනට සම්බන්ධ වෙන සියලු දෙනාට අපි නීතිමය ආධාර නොමිලේ ලබා දීලා උන්ට साधारण इष्ट करना है केला श्रीलंका नीति संघ में प्रकाश है पत्र एक अभी लोग हाई अकुना है मिला एक अभी वेला मदद करना नो मगर तमुना से लागे सटंडर सुनील वाटकर साउदरे आप प्रमुख करके ने मैं नीति के साउदरे सिरानी बंडार नायक महात्मी हो अदला दान वाले भुटवे ए सटंडर नायक त्यागीबु නායක එත්තමයි අද වනාත මුල්ලේ තමුන්නාන්සේවත් එක්ක එකතු වෙලා අද මේ ඡන්ද ව්‍යාපාරයට ඇවිල්ලා තින්නේ ඒ තමයි සුනිල් වඩකල සහෝදරයා ශිරාණි බණ්ඩාරනායක මොනට ආණ්ඩුව දඬුවම් කරන්න කටයුතු කරපු වෙලාවෙත් අයුක්ති සහගත නිසා එතුමිය කුටුවෙන් අදලා ගන්න ගිය වෙලාවෙත් අරගල කරපු ප්‍රධාන සහෝදරය තමයි සුනිල් වඩකල සහෝදරයා වගේ නීතිඥ සංගමේ එනිසා තමුන්නාන්සලා එක ගොඩක් කට්ටිය ඉන්නෝ मेरा युक्ति प्रकाश करना බණ්ඩාරනායක පුරක් LOLC එක ඉස්සරහට අර බ්‍රීම එක ඉස්සරහට මහා පාරට ගේන්න ඕනේ වගේ වෙලාවට ඒ වෙලාවට එළියට බහින් නැත්නම් මේ රටේ ජනතාව වැඩක් නැහැ මිනිහෙකුට අයුක්තියක් වෙච්ච වෙලාවට අසාධාරණයක් වෙච්ච වෙලාවට යුක්තිය සාධාරණ වෙනුවෙන් පාරට නොබහින එක වැඩක් නැහැ මේ රටට හැමෝම යුක්තිය සාධාරණ වෙනුවෙන් හිට දවසේ ඕනම මොහොතක පාරට බහින්න ඕන නම් පාරට බහින්න लास्ट वाला इन लोगों का पारा अपे पार में तो होंगे पारा अपे है भाई तमुना से लेदा उन तो सटन रहे हैं पाल चिका एक इतने लुकु दनुवत कम की नोवे नोवे ना पुलो एक तमुना से क्या नो हमें एक ऐसे लेता है कहाँ सामे मलांग नहीं दिया मुगल तमुना से ला पार में बैसा पार में हूँ ना අපිට අයිතියක් තියෙනවා අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න. හැබැයි අපිට අයිතියක් නැහැ අනිත් අයගේ අයිතිවාසිකම් වලට බාධා කරන්න. හරි ඒක තමයි නීතිය. ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් අපිට දීලා තියෙන අයිතිය එහෙමයි දීලා තියෙන්නේ. අපිට අයිතියක් තියෙනවා අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අපිට අයුක්තියක් අසාධාරණයක් වෙනවා නම් අරගල කරන්න සටන් කරන්න. හැබැයි මේ සටනේදී වෙනත් පාර්ශවයකට බාධාවක් වෙන්න බෑ වෙනත් පාර්ශවයකට බාධාවක් වෙන්න මේක තමුන්නාන්සේලා හොඳට ඔළුවේ තියාගන්න එහෙම බාධාවක් වෙනවා නම් පොලිසියට පුළුවන් මැදිහත් වෙන්න කඳුළු ගෑස් ගහන්න ඒකත් බැරනම් බැටන් ප්‍රහාරයක් එල්ල කරන්න ඒකත් බැරනම් අත්අඩංගුවට ගන්න අධිකරණයට ගෙනියන්න පුළුවන් මරන්න බෑ එහෙම නීතියක් මේ රටේ නැහැ නමුත් විසිරුවා හරින්න පුළුවන් එහෙම කරන්න පුළුවන් තමුන්නාන්සේලා පාරට බැස්සා පාරට බැස්සම තවත් කට්ටියකට බාධාවක් වෙනවා බාධාවක් වෙනවා රයිට් බාධාවක් වෙනවා ඒ බාධාව වුණා ඒක තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ නිතරම ඒක තමයි පාවිච්චි කරන්නේ බාධාවක් වුණා හැබැයි අපිට පොලිසිය පොරොන්දුවක් දුන්නා රයිට් අපි ආවෝ එළියට ගියා අපි යගේ පෙන්ව අපිට ඕන පාර වහන්න නෙමෙයි කාටවත් බාධා කරන්න නෙමෙයි අපේ මිනිහා අපිට ඕන එච්චරයි අපිට කාටවත් බාධා කරන්න උවමනාවක් නැති බව තමුන්නාන්සලේ සැකදී පෙන්නවා ආයි විනාඩි 45 ගත වුණා आई पार्ट में ऐसा
අධිකරණයේ ඉස්සරහට ගියත් තමුන්නාසලට chance එකක් තියෙනවා. තමුන්නාසලයෙන් ඔප්පු කර අපිට මහ ජනතාවට හානියක් කරන්න හිංසාවක් කරන්න බාධා කරන්න ඕනකම නෙමෙයි තිබ්බේ. අපේ මිනිහෙක් මෙතන නැති වෙලා තියෙනවා. ඒ මිනිහා පණ පිටින් ගෙන්න ගන්න තියෙන උමනා විතරයි අපිට තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. විනාඩි 45 යනකොට ආපහු පාට බැස්සා. ඒ බෑපේ කොහරි ආපහු වහන බ්ලොක් වුණා. පාට බහින්නේ බලපෑමක් වෙන්න තමයි. ආපහු වහන බ්ලොක් වුණා. ආපහු පොලිසිය කිව්වා පැය භාගකින් ගෙනත් දෙනවා කියලා. එතන කට්ටියව දැන් මොකද කරන්න? සුල් වටන සහෝදරයත් තව මගෙනුත් දේවා දැන් මොකද කරන්න කියලා අපේ සහෝදර මං කිව්වා කමක් නැහැ අපි කට්ටියට කියන්න ආපහු අයිනට යන්න කියලා. ඔයගොල්ලෝ ආපහු අයිනට ආව. ඒක හරි. මතක තියාගන්න ඒ අරගල ක්‍රමය හොඳයි. හොඳයි. අපි ඉඳ දෙනවා. ඉඳ දෙනවා. තමුන්නාන්සලා එක දිගට පාර වහගෙන වාඩි වෙලා හිටියානම් මේ සටන කෙලවර වෙන්නේ ওই විදියට නෙමෙයි. මතක තියාගන්න. පාරට බැහැලා එක දිගට නන් ස්ටොප් නොනවත්වා පාර වහගෙන හිටියානම් පොලිසියට නීතියෙන් ඉඩක් හම්බෙනවා තමුන්නාන්සලට පාර දෙන්න. අපි බලවාමි. අපි ඔක්කොම මෙතන ඉඳගහන්න. මූලිකව අත්දැංගුවට ගන්න. එහෙම දෙයක් කරන්න එතන බැරි වුණා. මොකද තමුන්නාන්සලාගේ සටනට හොඳ නායකත්වයක් තිබ්බා. පාරට බැස්සා ආවා. ආයි පාරට බැස්සා ආවා. ආයි පාරට බැස්සා ආවා. ඒක හොඳ ක්‍රමයක්. ඒ ක්‍රමය හොඳට පොඩ්ඩක් අත්දැකීමට ගන්න. හරිද? රතුපස්සල ජනතා පාර වැව්වා. තමුන්නාන්සලා දන්නවා. සාමාන්‍ය අරගලයක් සටනක් පාර එක දිගට වැව්වා. පාර එක දිගට වැහුවා. එක දිගට වහන කොට පොලිසියට අධිකරණයෙන් අනුමැතිය ගන්න පුළුවන්. මේක විසිරුවා හරින්න යම් යම් ක්‍රියාමාර්ග ගන්න වෙඩි දෙන්න බෑ. තමුන්නාසලා නීතියට අහු නොවන විදියට නීතියට ගරු කරන විදියට තමන්ගේ උවමනාව වෙනුවෙන්ම පමණක් සටන් කරන අය බව වෙන දේශපාලන න්‍යාය පත්‍රයකට එහෙම නැත්නම් වෙන කාට හරි උවමනාවකට පාරට බැස්සා සටන් කරන්න බැස්සා නෙමෙයි කියන එක තමුන්නාන්සලා ඒක ඇතුලේ ඉතාම බුද්ධිමත්ව ප්‍රකාශයට පත් කරා. වනාත මුල්ලේ ජනතාවගෙන් රටට ඉගෙන ගනිලා කියලා අපි මේ වෙලාවේ ප්‍රකාශයට පත් කරන්න ගන්නේ සටන්. එහෙම තමයි කරන්න ඕන. අවශ්‍ය නම් අපි අකුලන අවශ්‍ය නම් අපි වෙන ක්‍රමයක් ඊළඟට ක්‍රියාවට නගනවා. එක දිගට තමුන්නාන්සලා පාරේ බැහැලා වාගෙන හිටියනම් සටන ඔයි වඩා වෙනත් පැත්තකට යන්න ඉඩ තිබ්බා. ඒ නිසා ඒවා තමුන්නාන්සලා අත්දැකීමට ගන්න. පාරට බහින්න ඕන නම් බහින්න. ඒ වගේම අපිට තර්කයක් තියෙනවා මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ අපි ගොරල්ලෙන් පටන් ගරම් පාර වහගෙන යනවා. ලිප්ටන් ලිප්ටන් එකට. තවත් පක්ෂ යනවා. එහෙම නැත්නම් අපි යනවා කොටුවට. එතකොට පාර බ්ලොක් කරනවා තමයි බෑගෙන. අපිට තර්කයක් තියෙනවා. රට වාහන පොලිසිය ඉන්නවනේ පොලිසිය. අපි කලින් කියලා නේද? ආ මේ තියෙන්නේ එහා පැත්තේ පාර. මේ තියෙන්නේ අර පැත්තේ පාර. මේ තියෙන්නේ අනිත් පැත්තේ පාර. එහෙ යවන්. එහෙ යවන්. මේ මුළු පාරම වහලා ස්ටේජ් එකක් ගහන්න පුළුවන් මැදිවරණ නීතිය අනුව. මේ මුළු පාරම වහලා ගහන්න පුළුවන්. ඇයි? මෙතන අපිට ඉඩක් තියෙන අතුරු මාර්ගයක් වාහන යවන්න. වාහන යවන්න. අපිට තර්ක කරන්න පුළුවන් ජනතාවට වාහන සිවද්දී පොඩි බ්ලොක් එකක් එනවා තමයි. ඒක වළක්වන්න බෑ. හරි නමුත් අපිට තර්කයක් තියෙනවා අතනින් දාන්න. අර පැත්තේ මම දැක තමුන්නාන්සලා මෙතන අර වාහනයක් ආව වෙලා රයිට් මෙහෙ යවන්න මෙහෙ යවන්න මෙහෙ යන්න කියලා කිව්වා. හරි. එනිසා අපි හැමතිස්සෙම නීතියේ පැත්තත් ඒකේ වැඩි බර අපේ පැත්තට තියාගෙන අරගලේ කරන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් අවබෝධයක් ඇතුව සටන් කරන්න පුළුවන් නම් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. හිතන්න එපා සටනක් පොඩ්ඩක් පස්සට ගත්තට අපි දුමු එදා පොඩ්ඩක් පස්සට ගත්තා නෑ පස්සට ගත්තා කියලා සටන් පරාද නෙමෙයි අපි පස්සට අරගෙන ඕගොල්ලෝ පාරේ එළියට ආවේ එහෙනම් බැලුම් බැලමට එක පස්සට ගත්තා වගේ තමයි මහා පාරේ ඉඳලා එළියට ආවා නමුත් ඒක පස්සට යෑමක් නෙමෙයි අපිට ඕන නම් ඒ මහා පාරෙන් මේ පාරට එන්න තිබ්බා අවශ්‍ය නැහැ කමක් නැහැ පස්සට ආයේ නැවතත් වේගෙන් ඉදිරියට මුළු පාරම වහන තරකට ඕන්න යන්න පුළුවන් ආයේ වේගෙන් ඉදිරියට ආයේ ඕන්න වේගෙන් පස්සට අපි අපේ සටනේ අකණ්ඩව ඉන්නවා අපි පෙන්වන්නේ ගෙනල්ලා දෙනකන් අපිට සාධාරණ ඉෂ්ට වෙනකන් අපි අරගෙන ඉන්නවා කියන එකයි අවශ්‍ය වෙන්නේ. එනිසා ඒ වගේම කියන්න ඕන. එක එක දැන් ඔය කුඩු පැකට් දානවා, අරව දානවා, මේව දානවා, ඒව දාලා ගන්නවා අර එකක් කියන්න ඕන. කුඩු
සහිතව කෙනෙක් අහු වුණා. වෙනත් මොනාහරි මේරටේ අපරාධයක් කළා අහු වුණා. ඒ මොන ප්‍රශ්නයක් තිබ්බා කෙනෙක් මිනිමරුවෙක් වුණා. මොන ජාතියක අපරාධකාරයෙක් වුණා. එක දෙයක් ආණ්ඩුවට කරන්න බෑ. මිනිස්සු බලහත්කාරයෙන් පැහැරගෙන යන්න ආණ්ඩුවට බෑ. අපි මහින්දගේ ආණ්ඩුවට කියනවා. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට කියනවා. මිනිසුන් පැහැරගෙන යන තොපේ ජඩ දේශපාලන සංස්කෘතිය අත්තරපල්ලා මේ රටින්. එතකොට බලා මානවයෙනිකන් රකින්නවා කියලා ලෝකෙටත් පෙන්වන්න පුළුවන්. මිනිස්සු පැහැරගෙන යන්න බෑ. සුනිල්ලා පැහැරගත්තට පස්සේ අපි බැලුවේ එච්චරයි. අපි බැලුවේ නෑ සුනිල්ලා කොහොම කෙලෙද්ද? කොහොම පුංචලෙද්ද? එයාගේ මට්ටම මොකද්ද? ඒක ආදාළ නෑ. එයා අපරාධකාරයෙක් වුණා. එහෙම කෙනෙක් නෙමෙයි සුනිල්ලා. ඒක වෙනයි. මම මේ කියන්නේ ඒගොල්ලෝ හැදුවයි මුස්සා කරන්න. එම පෙන්වන්න අපරාධකාරයෙක් වුණත් නීත්‍යානුකූලව අත්අඩංගුවට ගන්නවා මිසක් මිනිස්සු බලහත්කාරයෙන් පැහැරගෙන යන්න නීතියක් නෑ. ඒක තමුන් නාන්සලා දැනගන්න කොතනකාරී කවුරු හරි පැහැරගෙන ගියා කියලා දැනගත්තොත් එක උත්තරයයි දෙන්නේ මහරහරි ඕන මොහොතක හයියෙන් ඌවක් කියාගෙන හරි මොනාරි කරාගෙන ඔක්කොම එළියට බහින්න. පළවෙනි උත්තරේ පළමු ඔක්කොම එළියට බහින්න. බහින්න නැත්තම් ගෙවල් වලට කියලා ඇදලා ගන්න. වරෙල්ලා වරෙල්ලා කියලා ඇදලා ගන්න. තමුන්නාන්සලා එහෙම සංවිධානය කරන්න අයිතියක් තියෙන. එකද නැත්තේ අන් අයට හිංසා වෙන ලෙස කටයුතු කරන්න. ඒ ඔළුවේ තියාගෙන අපි වැඩ කරමු. මේ සටන ඉවර නෑ. මේක දැන් මේ ඡන්දේ නිසායි මේ මෙතන දැන් මේක රට ලෝකෙ දන්න නිසායි ආණ්ඩුව පොඩ්ඩක් පස්සට අරගෙන තියෙන්නේ. අපි පොඩ්ඩක් ඉස්සරහට ගියා වගේ තමයි ආණ්ඩුව පොඩ්ඩක් පස්සට අරන් තියෙන්නේ. නැවතත් වේගෙන් එන්න පුළුවන් අවශ්‍යයි. එනිසා අපි නිතරම සාධාරණ අපේ පැත්තේ තියාගන්න ඕනේ. යුක්තිය අපේ පැත්තේ තියාගන්න ඕනේ. මේ රටේ සාධාරණ අනිත් බලවේග මිනිස්සු අපේ පැත්තේ තියාගන්න ඕනේ. නීතිඥ සංගමයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ මේ මාධ්‍යවේදී මහත්වරු අපේ පැත්තේ තියාගන්න ඕනේ. හරි ඒ තියාගන්න විදියට මේ අරගලේ පොලිසියලත් දැනෙන්න ඕන මුංගේ සටන සාධාරණයි. පොලිසියට ඔයගොල්ලෝ දන්නවා පොලිසිය මහත්තුරුන්ට කරන්න පුළුවන් බම්බුවක් නැහැ. හරිද? බම්බුවක් නැහැ කියන්නේ මොකද? ඒගොල්ලෝ දේශපාලනයෙන් සම්පූර්ණ යට වෙලාදී. හරි. ඒ දැන් දෙමඩ කොට වයිසි මහත්තයා මෙතෙන්ට ආවේ ඇයි? ඇයි උඩින් එන බලපෑම? අපි දෙමඩ කොට වයිසි මහත්තයත් එක්ක අමනාපයක් නැහැ. අපිට තේරෙනවා මහත්තයෝ ප්‍රශ්නේ. තමුන්නාන්සලා වෙනම තනියම අපිට හම්බුනාම චුරුචුරු කටුකුඩු ගගා අනේ සර් ගගා කියනවා අපි දන්නවනේ. හරිද? ඒවා අපි දන්නවා. හරි. ඒ නිසා පොලිසිය මහතුරුන්ටත් මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ස්වාධීන පොලිස් කොමසමක් ඇති කරලා මේ රටේ යහපාලනයක් ඇති කරන තැනට අපිත් එක්ක යන්න එන්න කියලා පොලිසියේ මහතුරුන්ටත් අපි මේ වෙලාවේ ආරාධනා කරනවා. ඔබටත් යුක්තිය සාධාරණ ඉෂ්ටන්නේ කවදාරි සාධාරණ රටක් සාධාරණ සමාජයක් හදාගත්ත දවස. එතෙන්ට යනකම් අපි ඉස්සරහට යමු. ඒතර අනිත් දිස්ත්‍රික්කවල නැති ප්‍රශ්නයක් මෙතන තියෙනවා. මේක විශේෂ ප්‍රශ්නේ. අපි මේ දිගටම කතා කරේ විශේෂ ප්‍රශ්නේ ගැන. අනිත් ප්‍රශ්න ගැන කතා කරන්න ඕනේ නැහැ තමුන්නාන්සලා දන්න. අද මේ රටේ ආර්ථිකය කඩා වැටිලා, මේ සමාජය කඩාගෙන වැටිලා, අද මේ රටේ දේශපාලන සංස්කෘතිය කඩාගෙන වැටිලා, හැම පැත්තම කඩාගෙන වැටිලා ජීවත් වෙන්න අමාරු රස්සා දෙකක් කරලත් එකපාරට ජීවත් වෙන්න බැහැ. අද දෙන්නපත් වෙලාදී මොනා ව්‍යාපාරිකයෙක් ඇහුවොත් කියන බිස්නස් කඩා වැටලා කියලා. තීරෝද රජයේ දුවන මල්ලිකෙක් ඇහුවොත් කියන වැඩක් නැහැ කියලා. ප්‍රයිවට් බස් එක දුවන කෙනා කියනවා මොකද එදා වේලවත් නැහැ කියලා. හැමතැනින්ම අහලා බලන්න. හාඩ්වෙයාර් එකට ගියොත් කියනවා බිස්නස් නැහැ කියලා. පත්තර කන්දරවලට ගියොත් කියනවා පත්තර කඩේ දැන් මාත්‍යෝ පත්තර විකිණන්නේ නැහැ කියලා. හරි මේ මුළු රටම දැන් මිනිස්සු අතරේ සල්ලි නැහැ. හිර වෙලාදී ව්‍යාපාර කඩා වැටෙමින් යනවා. රට නස්පැත්තියට ගමන් කරමින් තියෙනවා. එනිසා අපි මේක වෙනස් කර ගන්න ඕන පක්ෂ ભેදයක් නැති. UMB ශ්‍රී ලංකා ජේ විනුවේ පුරවැසියෝ විදිය. මේ රටේ ඉපදෙච්ච මිනිස්සු විදිය. අපි එකතු වෙන්න ඕන යහපත් සමාජයක් හදා ගන්න අපි ලෑස්ති තමුන්නාන්සලාට ඒකට නායකත්වය දෙන්න. ඒ නායකත්වයත් එක පෙළ ගහලා ඒකේ ආරම්භක දිනය 29 වෙනිදා මාර්තු 29 වෙනිදාට අපිත් එක්ක එකතු වෙලා ඡන්ද මැදස්ථානට ගිහිල්ලා උදේම සීනුව ලකුණට කතර ගහලා ජනතාවට ජය වේවායි කියන ප්‍රාර්ථනාව ඇතුළ අලුත් ජයග්‍රහණයක් පෙරට ගන්න මැදිහත් වෙන්න ඒකට ධෛර්ය සම්පන්න වෙන්න ඒකට ධෛර්ය සම්පන්න වෙන්න ඒකට බුද්ධිමත් වෙන්න ඒ වෙනුවෙන් ජනතාව මේවන්න හසුරවන්න තමුන්නාන්සේලා අපිට දෙන ඡන්දයකට කවදාක්වත් තමුන්නාන්සේලාට කනගාටු වෙන්න අපි ඉඳ තියන්නේ නැහැ කියන සාධිකය අභිමෙ වේදිකාවෙන් තමුන්නාන්සේලාට දෙනවා තමුන්නාන්සේට කවදාක්වත්
කනගාටු වෙන්න ඉඩ තියන්නේ අපිට දෙන ඡන්දයක් වෙනුවෙන් අපි අපි ඒ තාවරුව දීලා දෙන අවුරුදු 25 26 අපේ පක්ෂෙ විදියට ගත්තොත් අපි අවුරුදු 50කට ආසන්න කාලයක් අපි කුටි කාලා තියෙනවා හිර ගැවල් වල ඉඳලා තියෙනවා අපිට එල්ලලා ගහලා තියෙනවා අපිට නඩු දාලා තියෙනවා අපිට දාන සෙල්ලම් ඔක්කොම දාලා තියෙනවා මතක තියාගන්න රාජ්‍ය බලය නැතුව රාජ්‍ය බලය නැතුව ඡන්දින්ද කියන්නේ රාජ්‍ය බලය නැතුව ඡන්දිකම් කරපු එකම ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ කියලා අපි කියනවා ඡන්දින්ද මතක් කරගන්න කියලා රාජ්‍ය බලය නැතුව අනිත් ඔක්කොම රාජ්‍ය බලය තියාගෙන තමයි ඡන්දිකම් පෙන්නන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රාජ්‍ය බලය නැතිනො බින්ගුණ්ණා වගේ වෙනවා හරි ඒ රාජ්‍ය බලය තියාගෙන තමයි ඔය ඔය ඔක්කොම පාන जनता विमुक्ति जनता 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 जय जनता जय जनता।